සාමාන්‍ය පෙළ විභාගයේ නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අදාළ යෝජනාවක්ද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට අවම වශයෙන් මාස 3කට ආසන්න කාලයක් ගත වෙනවා. මෙම කාලය තුල සිසුන් අධ්‍යාපන කටයුතු වලින් නිවත් වීම වැළැක්වීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් බව නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. 13 වන ශ්‍රේණියේදී මාස 6ක රැකියාගත පුහුණුවක යෙදීමට ඔවුන්ට අවස්ථාව සැලසෙනවා. එම සිසුන් සඳහා NVQ 4 මට්ටමේ පාඨමාලා පවත්වාගෙන යාම සඳහා අමාත්‍යංශ 7ක් යටතේ ක්‍රියාත්මක වෘත්තීය පුහුණු 17ක් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබෙනවා. දැනට වෘත්තීය විෂය ධාරාව හැදෑරීම සඳහා සිසුන් 50,000ක් ලියාපදිංචි වී ඇති බැවින් වෘත්තීය පුහුණු ආයතනවල NVQ පාඨමාලා මාලාවට වාර්ෂිකව සිසුන් ඇතුළත් කර ගැනීමේදී මෙම සිසුන්ට ප්‍රමුඛතාව ලබා දීමට කැබිනට් අනුමැති හිමි වුණා. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2024 අයවැය මගින් යෝජනා 50ක් යටතේ රුපියල් බිලියන 212.59ක ප්‍රතිපාදන වෙන් කෙරුණා. ඉන් 13කට අදාළ ව්‍යාපෘති ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන් සඳහා වෙන් කර ඇති අරමුදල් ග්‍රාමීය මට්ටමින් අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීමට කැබිනට් අනුමැති හිමි වුණා. රණවිරුවන්ට ඉඩම් ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය හේතුවෙන් පැනන ගිය ඇති ගැටලු විසඳීම මෙහි අරමුණයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත වෙනුවට තාක්ෂණ ප්‍රවර්ධන පනත හඳුන්වා දීමට නියමිතයි. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීමේ යෝජනාවක්ද අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.